දැම්මේ යන වැඩපිළිවෙල අනුව මේ මර්ධනය සූදානම් වීම අනුව අපිට සබාලුත් අවුරුද්දක් උදා කර ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ලෝකේ බොහෝ රටවල ජනතාව ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන්ට එරෙහිව අවිගත්ත වීදි බැස්සා වගේ ඉතිරි මහමැතිවරණයට පෙර ඉදිරි ජනාධිපතිවරණයට පෙර මේ දූෂිත පාලනය පෙරලා දැමිය යුතුයි. පෙරලා නොදැම්මොත් අපේ ජනතාවට සුබලුත් අවුරුද්දක් නොවේ. දැන් මේ දූෂිත පවුල් පාලනය මේ රටට කරන හානියත් එක්ක මට පේන හැටියට ලබන අවුරුදු වෙනකොට ලෝකයේ ආර්ථික වශයෙන් ඉතාම මරක තැනට ලෝකයේ ආර්ථික වශයෙන් අන්තිම තැනට පත් රටබඩ පත් වීමට විභවතාවයක් තිබෙනවා. දැන් රාජපක්ෂවරුන්ට එකම සරණ ලංකාවේ තියෙන සියලුම වටිනා සම්පත් චීනයට ලබා දෙමින් මොකද ලංකාවේ දැන් ණය ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවට කිසිදු රාජ්‍යයක් ණය ලබා දීම කෙරෙන්නේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුවේ යම් යම් ප්‍රමිතීන්ට එකඟව ලංකාව වගේ රාජ්‍යයකට මොකද පහුගිය මාර්තු මාසේ ජිනීවාවල සම්මත වෙච්ච යෝජනාවන් අනුව ලංකාවට ඒ වගේ අන්තර්ජාතික ආයතන ණය ලබා දීමක් කෙරෙන්නේ නැහැ. ඒ වගේම අපිට කාලාන්තරයක් තිස්සේ ණය ලබා දුන්න අපේ හිතවත් රාජ්‍යයන් විශේෂයෙන්ම ජපානය, ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය වගේ රාජ්‍යයන් අපිට දැන් විශේෂ ආධාර ලබා දීමක් කරන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට මේ දූෂිත පවුල් පාලනය රකින්න දූෂිත කොමියුනිස්ට් පක්ෂ පාලනයක් තිබෙන චීනයේ රජය පමණයි ඒත් ලබා දෙන්නේ අතිවිශාල පොලිට් ණය. ඒ අතිවිශාල පොලිට් ණය ලබා දෙමින් මේ ලංකාව ඉතාමත්ම නරක තැනකට පත් කරලා තියෙනවා. ළඟදී බංග්ලාදේශයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ දෙමින් අපි ලංකාව මේ අනන්ත මාර්ගය බලාගෙන හිටියා. ලංකාව චීනය ලංකාවට කරපු වැඩේ අපි ආදර්ශ අරගෙන අපි චීනයේ උගුලෙන් ගැලවුණා කියලා. ඒ වගේම කෙන්යා පාර්ලිමේන්තුවේ එකවරක් විවාදික සඳහන් කළ කෙන්යා මන්ත්‍රීවරයෙක් සඳහන් කළ තිබුණා ලංකාවට වෙච්ච ඉන්නම අපි කෙන්යාවට වෙන්න දෙන්නේ නැහැ ලංකාව යම් සම්පූර්ණ විනාශ කළා කියලා. අප මට තේරෙන්නේ නැහැ මේ රටේ ජනතාව කොයි තරම් අපේ දේශපාලන ලක්ෂ්‍යෝ අන්දන් හදනවා මේ ලංකාවේ ජනතාව උගත් බුද්ධිමත් ජනතාවක් කියලා. නැහැ, තමන්ගේ රටේ තියෙන සියලුම සම්පත් හූරන් කන පාලකයින්ට මේ වගේ රට පාලනය කරන අවස්ථාවක් දීලා දෙන ජනතාවක් මං හිතන්නේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. මොකද හේතුව 2005 ඉඳන් 2015 වෙනකම් තමන්ගේ ප්‍රතිරූප පුම්බා ගණ්ඩ නැවුණති වරායවල් ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් ප්‍රේක්ෂකයෝ එන්නේ නැති ක්‍රීඩාව බලන ප්‍රේක්ෂකයෝ එන්නේ නැති ක්‍රීඩාංගණ ඒ වගේම අතිවිශාල ණය තමන්ගේ නම ගහගන්න නෙළුම් කුළුණු නෙළුම් පොකුණු හදා ගනිමින් තමන්ගේ තිබෙන මානසික රෝගවලට ඒ කියන්නේ තමන්ගේ මානසිකත්වයේ තමන්ම ප්‍රතිරූප පුම්බා ගන්න රටට අවශ්‍ය නැති මහා ව්‍යාපෘති චීනයේ උගුල් වලට අහුවෙලා මේ රට සම්පූර්ණයෙන්ම ගොඩේන්න බැරි තත්ත්වයට පත් කරලා තියෙනවා. 1978 විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වෙලා දැන් අවුරුදු 40 ගණන් පැනලා තියෙනවා. මේ විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වුණාට පස්සේ රටත් දිනින් දින අගාධයට පත් වෙලා තියෙනවා. ඒ අගාධයට පත් කිරීම රාජපක්ෂවරු විසින් ඉතාමත් අතිවිශාල ලෙස වර්ධනය කළා, වේගවත් කළා. චීනය සම්පූර්ණයෙන්ම ලංකාව පාලනය කරන මට්ටමට පත් වෙලා තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි පෝට් සිටි සම්බන්ධ පනත් කෙටුම් පත. කොච්චර තක්කඩි වැඩද කළේ කියලා කියනවා නම් සිංහල අවුරුද්ද කාලේ 8 වෙනිදා දානවා මේගොල්ලෝ පනත් කෙටුම් පත මේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 9, 10, 11, 12, 13, 14 ඒ දිගටම නිවාඩු දවස්. විශේෂයෙන්ම 10, 11 සෙනසුරාදා ඉරිදා 12, 13, 14 නිවාඩු දවස්. අධිකරණයට යන්න කාල වේලාවක් තිබුණේ නැහැ. කොහොම හරි අවදින් හිටපු සිවිල් සංවිධාන කීපයක් සහ පුද්ගලික කීප දෙනෙක් අධිකරණයට ගිහිලා තියෙනවා. නමුත් අබ්බඝාත කකුල් දෙකම හපපු අබ්බඝාතයෙකුට උඩ පැනලා නටපන් දුවපන් කවඩ නටන්න දුවන්න විදියක් නැහැ. එයාට අඩුගාන කෘතිම කකුල් දෙකක්වත් දෙන්න ඕනේ නටන්න දුවන්න පණින්න නම්. 20 වෙනි සංශෝධනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අධිකරණයේ අබ්බඝාතයේ බවට පත් කළා. අධිකරණයට අපි කියනවා නම් ස්වාධීන වයන් නටපන් දඟලපන් කියලා ඒක වෙන්නේ නැහැ. අපි ඒක තමයි හැමදාම කෑ ගැහුවේ, හැමෝටම කිව්වේ, ඒ මුස්ලිම් පාවා දුන්නෝ. ඒ වගේම අද මේ ජනාධිපතිතුමාගෙන් හොඳ හැටි බැනුම් අහපු විජේදාස රාජපක්ෂත් අන්තිමට විශ්සේ ආදිනව කියලා, විශ්සේ ආනිශංස කියලා ඡන්දය ලබා දුන්නා. විජේදාස රාජපක්ෂ මහත්තයාට දීට තම වේදනේ කරේ පළදීලා තියෙනවා. මොකද හේතුව එතුමා තම අධිරේ යන්න ඕනේ රාජපක්ෂ ලොකම් බේරගත්තේ. එතුමා කැට කියලා කිව්වා රාජපක්ෂවරුන්ව කවුරුවක් අත හිරේ දන්නවම ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කම නෙමෙයි ඉන්න ඕනේ, හරණ වැලිකඩ හිරබත් කන්න ඕනේ පුද්ගලයෙක් අද ජනාධිපති රටේ බවට පත් වුණා. යුද්ධය කරලා ලංකාවෙන් තමන්ගේ සෞඛ්‍ය සත්වය හොඳ නැහැ කියලා යුද්ධය හොඳම කාලේ ලංකාවෙන් ගිහිල්ලා ඉඳලා ඊට පස්සේ යුද්ධය
අය ජනාධිපති වුණාට පස්සේ ලංකාවට ඇවිල්ලා ආරක්ෂක ලේකම් වෙලා තමන්ගේ අම්මගේ තාත්තගේ සොහන රටේ සල්ලි වලින් හදාගෙන ඒක පැහැදිලිම අපරාධයක්. ඒ වගේම ඇවන්ගාඩ් කියන්නේ ලංකා විජාසිත බීච ලොකුම මංකොල්ලයක්. තමන්ගේ ගජමිතුරන් කීප දෙනෙක් එක්ක හු වෙලා නිශ්ශංක සේනාධිපතිත් එක්ක හු වෙලා කරපු දේ රක්නා ලංකා. ඒ වගේම ඔය වගේ දූෂිත ක්‍රියා රාශියක් තිබුණු පුද්ගලයෙකුට අද සිරගෙදර ඉන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ. ඒ වගේ මහින්ද රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, නාම රාජපක්ෂ හැමෝම බෙරගත්තේ විජේදාස රාජපක්ෂ. ඒක නිසා තමන් රටේ අනාගතය ගැන හිතනවනම් මේ රාජපක්ෂවරු ඉන්නකන් ලංකාවට සුගතියක් වෙන්නේ නැහැ කියලා කල්පනා කරලා බලලා තමන්ගේ හිත මිතුරන් ගලවා ගැනීම විජේදාස රාජපක්ෂ කරපු ක්‍රියාව නිසා තමයි අද මේ තමන්ටම මේ කර්මය ඵල දීලා තියෙන්නේ. දැන් බලන්න හොඳම උදාහරණ තමයි ඊයේ පෙරේදා මම දැක්ක ඉතාමත්ම නින්දිත වීඩියෝවක්. ලංකාවේ මහා වාමාංශික නායක කියලා කියන මේ වාසුදේව නාණ්‍යක්කාර මහත්මයා සමෘද්ධි ප්‍රතිලාභීන්ට නීතියක් තියෙනවා. සමෘද්ධිය ගත්තහම සමෘද්ධි බැංකුවලට තමන්ගේ ලැබෙන ප්‍රතිලාභෙන් කොටසක් දාන්න ඕනේ කියලා. ඒ සමෘද්ධි ප්‍රතිලාභ වලින් දාපු සමෘද්ධි සල්ලි මේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සංකල්පයක් කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේක මේ මොකද හේතුව ඊළඟ පොර වෙන්න යන්නේ. එයා තමයි දැන් මේ දවස්වල ඔක්කොම සංකල්ප එක එක මේ සංකල්ප ඒ වගේම නොයෙකුත් සමාජ සේවය කටයුතු ඔක්කොම කරන්නේ එයා. එයාගේ සංකල්පයක් කියලා නොයෙකුත් මාධ්‍යවල ප්‍රකාශ කරමින් රුපියල් 5000 කණේ බෙදනවා. මේ සල්ලි කොහෙන්ද? මැදමුලන වලව්වේ සල්ලි තිබුණද? මැදමුලන වලව්වක් තිබුණෙත් නැහැ. මැදමුලන තිබිච්ච වලව්වක් නැහැ. ඒක පස්සේ කාලෙක මේ හදාගත්ත වලව්වක්. මැදමුලන සල්ලි තිබුණ නැහැ කාගාවවත්. මැදමුලන ගෙනාපු සල්ලි නෙමෙයිනේ. වාසුදේව නාණ්‍යක්කාර මහත්මයා රත්නපුර දිස්ත්‍රික්කයේ ගෙයින්ගෙට ගිහිලා රුපියල් 5000ක් දීලා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි මේ ඔක අවුරුදු දෙන්න කිව්වයි කියලා කියනවා. අපේ ඉන්න ගොන් ජනතාවත් තමන්ගේ සල්ලි 5000ගෙන උන්ට වඳිනවා. ඔය වගේ මොඩ ජනතාවක් ඉන්න රටකට මේ වගේ කෙලවෙන එක අහන්න දෙයක් නෙමෙයි. අපි කොච්චර දැනුවත් කිරීම කළත් මට දුක රාජපක්ෂ වරුන් 2005 රෑ වැටුච්ච වලේ 2019 දවල්ට වෙන මේ ජනතාව තාමත් අවබෝධ කරගෙන නැහැ. මේ රාජපක්ෂ පවුල ඉන්නකම් ලංකාවට නැවත නීතිය ගොඩනැගී හැකිද? නැවත සංවිධානාත්මක රාජ්‍යයක් හැටියට ගොඩනැගී හැකිද? බැහැ. ලංකාව නැවතත් නීතිය ක්‍රියාත්මක වෙන නැවත සංවිධානාත්මක රාජ්‍යයක් බවට පත් කරගන්න නම් මේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමන් රාජපක්ෂ ඇතුළු ඒ වගේම ඔවුන්ට අන්තේවාසිකයන් වෙච්ච ලුම්පන් පාදල පන්තිය ලංකාවෙන් සම්පූර්ණ මෙලවා දමන තුරු මේ රට නැවත නීතිය ක්‍රියාත්මක කරන බවට රට බවට පත් කරන හැකියාවක් නැහැ. ඒක නිසා අපි දිගින් දිගටම ප්‍රකාශ කරනවා. දැන් හොඳම උදාහරණය තමයි දැන් කාලාන්තරය තිස්සේ තමන් අසාර්ථක වෙනකොට තර්ජනය කරනවා, සිරසර තර්ජනය කළා. ඒ වගේම තව මාධ්‍යවේදීන් තර්ජන කිරීම කරනවා. සුජීව ගමගේ වෙනුවම බෙනී හිටියා, සුජීව ගමගේට පැහැරගෙන ගිහිල්ලා පහර දීලා තියෙනවා. ඒ වගේම අලුත්ම එක තමයි තමන්ගේ කඳවුරේ තමන්ගේ මන්ත්‍රීවරයෙක් අදහස් ප්‍රකාශ කළ අවස්ථාවේදී මන්ත්‍රීවරට තර්ජනය කළා. අපි දැක්ක 2005 ඉස්සල යුගයෙන් එළඹෙනින් පවතිනවා. ෆෙඩ්‍රිකා ජයන්ස්ට තෝ ගු කණ ඉරිය කියලා තර්ජනය කළා. ෆෙඩ්‍රිකා ජයන්ස්ලා ලංකාවෙන් කියලා යන්තම් බේරුණා. ඒ වගේම පෝද්දල ජයන්තට තර්ජනය කළ දවස් 2-3 ගියේ පෝද්දල ජයන්තට කකුල් කඩලා කේස් ගලවලා නියපොතු ගලවලා මැරෙන්න මග දාලා ගියා. වාසනාවට බේරුණා. ඒ වගේම සනත් බාලසූරියලාට ගැහුවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් ගාන අතුරුදහන් වුණේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ පහුගේ පාලන කාලයේ. නැවත ඒ යුගයේ එළඹෙමින් පවතිනවා. ඒ වගේම තමන් අසාර්ථක වෙනකොට තමන් නොයෙක් හතුරුමවනවා. අපි දැක්ක ළඟදී දවසක මේ වෙබ්සයිට් එක පවත්වාගෙන යනවා කියලා මේ යාපනයේ පැත්තේ LTT සංගමයේ නැවත නැගිටිනවා කියලා ප්‍රචාරයක් කරමින් පවතිනවා. හැබැයි ඒක පට්ටපල් බොරුවක්. මොකද හේතුව ඒක කියපු කණ්ඩායම සවින්ද්‍ර සිල්වා ගජ මිතුරු කණ්ඩායමක්. මාකව ඡායාරූපයක් තියෙනවා. මේ ඡායාරූපේ ඉන්නේ ඔය වෙබ්සයිට් එක කළා කියලා අත්අඩංගුවට ගත්ත කාන්තාව සහ ඒ කණ්ඩායම. මේ ඡායාරූපේ ඉන්නේ සවින්ද්‍ර සිල්වත් එක්ක ගහ ෆොටෝ එකක් මේ තියෙන්නේ. මේ ගජ මිතුරෝ දැන් මේ මත හදන්න හදනවා නැවත LTT නැගිටිනවා කියලා. මොකටද මේ මර්ධණයට? තව එකක් තමයි පසුගිය කාලේ අසහස්සාලි යම් ප්‍රකාශයක් කළා කියලා ඩියෝ ගහලා තාමත් රක්ෂිත භාරයේ ඉන්නවා. නමුත් ලංකා ඉතිහාසයේ ජාතීන් අතර ආගම් අතර ගැටුම් ඇතිකරන්න ප්‍රකාශනිකුත් කරපු කොච්චර කණ්ඩායම් හිටියද? නමුත් දැන් දෙමළ සතුරු මවනවා, මුස්ලිම් සතුරු මවනවා, සතුරු මවමින් මේ මර්ධනයේ පාලනය තමයි මේ ගෙනියන්න හදන්නේ. ඒක නිසා අපි ඉතාමත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටිනවා. අපි ඕගොල්ලෝ 2005 2015 පාලනය කළා බය වුණ නැහැ ඕගොල්ලන්ට.
ඒක නිසා මේ බොරු තර්ජන දාන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒකට බය නැහැ. මොකද හේතුව අපි රටේ ජනතාවගේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටිනවා. අපි කීප දෙනෙක් හරි මෙහෙම හිටියේ නැත්නම් මේ රට සම්පූර්ණ විනාශ බවට පත් වෙනවා. ඒක නිසා අපි කියනවා අසේල සම්පත් දැන් බාන කරලා තියෙන අසේල සම්පත් කරපු දේ. අසේල සම්පත් 2018 නඩුවක් වරෙන්තුවක් තියෙද්දී මේ වගේ රිමාන්ඩ් බාරට පත් කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම එදා අධිකරණයේදී මහේස්ත්‍රාත්තුමා කියලා තියෙනවා මේ වී වාර්තාව පැහැදිලි නැහැ කියලා. බී වාර්තාව පැහැදිලි නැත්නම් මහේස්ත්‍රාත්තුමාගේ කළ යුතු කාර්යය මොකද්ද? නිදහස් කිරීම. මොකද අප බී වාර්තාව දාන්න පුළුවන්. ඒ වගේ අපැහැදිලි බී වාර්තාව දමමින් මේ මොකද හේතුව අධිකරණයවත් පාලනය කරගෙන මේ හිතුවක්කාර පාලනය තමයි අරගෙන යන්නේ. මේ හිතුවක්කාර පාලනය දිගින් දිගටම ගියොත් ලංකාවට වෙන ඉරණම මොකද්ද කියන අපිට හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ හොර තක්කඩි රැළෙන් මේ රට බේරා ගත යුතුයි. විශේෂ අපිට දැලංගදී අපිට ආරංචි වුණා අජිත් නිවාඩ් කබ්‍රාල් ඩොලර් මිලියන 6.8ක් ඇමරිකාවේ ඉමාම් සුබේරි කියන පුද්ගලයා දීලා තියෙනවා. කැබිනට් මණ්ඩල අනුමැතියක්වත් පාර්ලිමේන්තු අනුමැතියක්වත් නැතුව අද මුදල් රාජ්‍ය ඇමති. ඒ කියන්නේ නරේකුට කොකුලන්ගේ බොක්ක සුද්ධ කරන දිලා වගේ තමයි. මොකද හේතුව මුදල් රාජ්‍ය ඇමතිකම දීලා තියෙන්නේ ඒ වගේ තනිකරම මහා බැංකුවේ සල්ලි දූෂිතව වංචා කරපු පුද්ගලයෙකුට. ඒ සල්ලි ඩොලර් මිලියන 6.8න් ඒ පුද්ගලයාට කියලා දීලා තියෙනවා කියන ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඒ පුද්ගල වේදම් කරලා තියෙන ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඒ ලංකා ඉතිහාසයේ අතිවිශාල දූෂණ සිදු වෙච්ච සිද්ධියක් තමයි ඒක. නමුත් කිසි දෙයක් නැතුව ලංකාවේ මේ රාජපක්ෂ පාලනයේ මුලින් ආකට වෙනකම්ම මේ දූෂිතයෝ ටික පහුගිය කාලේ අපේ යහපාලන ආණ්ඩුවේ තිබිච්ච දුර්වලකම් නිසා විශේෂ විජේදාස රාජපක්ෂ වගේ අධික නැමැතිවරු නීති හරය ක්‍රියාත්මක නොකරපු නිසා අද මේ ආණ්ඩුව පෙරලලා සම්පූර්ණ හොරු රටේ පාලනය අල්ලගෙන දැන් පැමිණිලිකාරයෝ විත්තිකාරයෝ කරමින් තමන්ට විරුද්ධ පැමිණිලි කරපු අය දේශපාලන පරිගැනීම් කියන කැකිල්ල කොමිසමක් දමමින් හිරබත් කන්න සරසන්න උත්සාහ කරනවා. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කියන ලෑස්ති ලංකා ඉතිහාසයේ ද්‍රෝහීන් බවට පත්වෙන්නේ නැතුව ව්‍යවස්ථාදායි ගෞරවය ආරක්ෂා කරමින්. මොකද හේතුව විජේදාස රාජපක්ෂල වෙච්ච දේ හෙට ඔකලට වෙන්න පුළුවන්. මොකද රාජපක්ෂ පවුලට කවුරුන් ලොකුනේ තමන්ගේ පවුල ඇරෙන්න. ඒක නිසා කවුරු හරි කවදාහරි දවසක තමන්ගේ පාලනයට තමන්ගේ පවුල් පාලනයට විරුද්ධව නැගිටිනවා කියලා දැනගත්ත හැටිය ඒ අයටත් ඕක ගෞරව ගහනවා. ඒක නිසා තමන් ඒ තත්ත්වයට පත් වෙන්නේ නැතුව මේ පවුල් පාලනයෙන් ගැලවිලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන දිශාවට පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරන දිශාවට අධිකරණයේ බලය තහවුරු කරන දිශාවට නැවත අපි මේ පාලනය ගෙන ආ යුතුයි. ඒ පාලනය සඳහා නැවත ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. හැබැයි මේ ගෝඨාභය හදනවා කියන ව්‍යවස්ථාවක බලාපොරොත්තුවක් නැහැ. ඒ ව්‍යවස්ථාවේ මහජන අදහස් ගත්තෙත් නැහැ. ඒගොල්ලෝ ව්‍යවස්ථා හදන්නේ ඒගොල්ලන් සදාකාලික බලයේ ඉන්න ව්‍යවස්ථා හදන්න ලෑස්ති වෙන්නේ. නීතිඥ මහතුරු 7-8 දෙනෙක් දාගෙන ඔය හදන ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ. ඒක නිසා නැවතත් 2015 අපි බලයට පත් වෙච්ච ආණ්ඩුව විසින් පත් කරපු ව්‍යවස්ථා කමිටුවක් තියෙනවා. ඒ කමිටුවේ යෝජනා අනුව ඒ කමිටු වල සමහර සමාජ සභාපතිලා හිටියා මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු. එක් මුදල් කමිටුවේ හිටියා බඳුල ගුණවර්ධන සභාපති. ඒ වගේම නාමරාජපක්ෂලා සිද්ධාර්ථන මන්ත්‍රීතුමාලා හැමෝම තමයි ඒවා හිටියේ. ඒතොර ඒගොල්ලෝ සාකච්ඡා කළ හැම ආකාරයෙන්ම සිවිල් සංවිධාන පුරවැසියෝ ආගමික නායකයෝ හැමෝම සාකච්ඡා කරලා දාගත්ත ව්‍යවස්ථා යෝජනා මාලාවත් එතනින් පටන් ගමු. මේ ගෝඨාභයල හොර ව්‍යවස්ථාවට අපි එකඟ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා ලංකාවේ චීනය වගේ පාලනය කරන්න කොහොමද කියලා වැසිත රාජපක්ෂ රුමනා කරන ආකාරයේ පාලනය කරන ව්‍යවස්ථාව තමයි ඒගොල්ලෝ හදන්න හදන්නේ. ඒක නිසා ඒකත් අපි දැනුවත් කරන්න කැමතියි. මේගොල්ලෝ පෙන්වන්න හදනවා අපි හොඳ ව්‍යවස්ථාවක් හදන්න කියලා. මේගොල්ලෝ හදන ව්‍යවස්ථා මේගොල්ලෝ ගැන අපි දන්නවා. ඒක නිසා මේගොල්ලෝ ගැන අපිට අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. නමුත් මේ රටේ බොහෝතර ජනතාවට විශේෂයෙන්ම රාජපක්ෂලගේ වරදාන වරප්‍රසාද වලට වහ වැටිච්ච ඔය ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් ඇතුළු සමහර මාධ්‍ය ආයතන කීපයක් ජනතාව මුලාවට පත් කළා. මේ ප්‍රබන්ධ නිර්මාණය කළා. ගෝඨාභය රාජපක්ෂ කියන අතිවිශිෂ්ට දක්ෂයෙක් කියලා ප්‍රබන්ධම නිර්මාණය කළා. මේ බොරු ව්‍යාත්මකක් හදලා මේ ව්‍යාත්මකය ආයතන දැන් කරන තක්කඩියට කරන්නේ. ඔය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මාස ගණන් තිස්සේ උද්ඝෝෂණය කරන අර වනාලි රක්ෂිත කලාපේ නම් කිරීම වළක්වන්නේ කවුද? වෛද්‍ය උපුල් ගලප්පත් එහෙ ඉන්න වෛද්‍ය ගලප්පත්ති ඒ දොස්තර මහත්තයා එයා ව්‍යාත්මකේ සමාජිකයෙක්. ඒ වගේම ව්‍යාත්මකේ සමාජිකයෙක් අද නාල ගොඩ හේවලා UDA ඉඩම් කිසිදු ඉනමක් කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව දිලිත් ජයවීරලට ඒ වගේම සුමල් පෙරේරලට ඒ වගේම නවලෝකලට දීලා එක එක දිගීම් කරන්න කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැහැ.
ඉතින් ඔහොම තමයි මේ රට පාලනය ගෙන යන්නේ. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා මේ වගේ පාලනයක් තවදුරටත් 2000 මහමැතිවරණේ පවු 2025 ජනාධිපතිවරණේ 2025 තව අවුරුදු 3ක් 4ක් මේ පාලනය තිබ්බොත් රට වෙන විනාශය මොකද්ද? ඒ නිසා හැකි ඉක්මනින් වෙනත් රටවල් නම් මේ වගේ දූෂිත පාලකයෝ මේ වගේ රට නායකරු පාලකයෝ තමන්ගේ පවුලේ සුභසිද්ධිය සඳහා මුළු රටේ ජනතාවක් මේ වගේ අමාරු දව පාලනයක් තියාගෙන ඉඳීද ජනතාවක්. නමුත් අපේ රටේ ජනතාව මොකද කරන්නේ? තවත් ආශිර්වාද කරමින් මේ ස්වාමින් වහන්සේලා මොකද කරන්නේ? ඒගොල්ලන්ට ආශිර්වාද කරමින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තිබි දූෂිත ක්‍රියා වසා ගනිමින් ඒගොල්ලන්ගේ තිබිච්ච සම්පූර්ණ අඩුව නිදහස් වෙන්න ඒගොල්ලන්ට පාර කපා දෙමින් මේ පාලනය පෙරලා ගිය පාලනය ඒගොල්ලන් නීති ක්‍රියාත්මක කරන පාලනය මේ පෙරලා දැම්මා. ගිය ආණ්ඩුවේ හිටපු සියලුම අය විශේෂයෙන්ම හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටපු අධිකරණ ඇමතිවරු සියලුම දෙනා මේ අය බෙරගෙන උත්සාහ කළා. හැබැයි මේ අය නම් තමන්ගේ අනතුරු දන්නවා, තමන්ගේ විපක්ෂයේ ක්‍රියාකාරීන් කවුද කියලා දන්නවා, ඒ අය දඩයන් කරනවා. ඒක නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව ඉතා තීරණාත්මක අවස්ථාවක්. මේ අවස්ථාවට අනකාලික ධර්මපාල තුමා කිව්වා වගේ තදින් තමයි ජනතාවට කියන්න වෙන්නේ. මේකට වෘත්තීය මට්ටමින් කතා කළා හරියන්නේ නැහැ. අනකාලික ධර්මපාල තුමා කිව්වා ඇස් කෙඩි දෙකට හෙන ගැලේ සීලුන්නේ කියලා. ඒ වගේ තමයි කියන්නේ මේ රටේ ඉන්නේ මෝඩ ජනතාව. තමන්ගේ දේපල හොරකා හොරා කන, තමන්ගේ දේපල විනාශ කරන මේ රට මෙතනින් එහා කොහටද යන්න තියෙන්නේ? මෙතනින් එහා යන්න දෙයක් නැහැ. තව තව චීන ණය අරගෙන මේ රට සම්පූර්ණයෙන්ම ඉතාමත් දුක්ඛිතද. අද ලෝකේ අපි අහලා තියෙන ඉතිහාසයේ ඉතියෝපියාව තමයි ලෝකේ තියෙන දුප්පත් රට වශයෙන් තියෙන තිබුණේ. අද ඉතියෝපියාව දියුණු රටකට පත් වෙලා තියෙනවා. ඉතියෝපියා ආර්ථික වර්ධනය ඉතාමත් ඉහළයි. බංග්ලාදේශ ආර්ථික වර්ධනය ඉතාමත් ඉහළයි. නමුත් අද අපි ක්‍රමක්‍රමයෙන් ආර්ථිකයේ පහළ වැටෙමින් යනවා. මේ පාලනේ සතුටුල තිබ්බොත් තව චීන ණය අරගෙන දුවයි. හැබැයි මේගොල්ලෝ බැරි වෙලාවකට යන කාට බාර දෙන්නේ? කවදාකවත් චිනනා ගෙවන්න ගෙවල ඉවර කරන්න බැරි රටක්. ඒක නිසා අපි කියන්නේ දර්ශනයක් තියෙන මේ රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක් අපි හොයාගත යුතුයි. මේ රාජපක්ෂ පවුලේ මේ රටට කවදා හරි දවසක නීතිය ක්‍රියාත්මක කළා, මේ රටේ සූරාකේම අවසන් කළා, හොඳ ව්‍යවස්ථාවක් ඇති කළා, මේ රට සුඛිත මුදල් රටක් බවට පත් කරන්න නම් මේ රාජපක්ෂත් එක්ක ඉන්න පාදඩ ලුම්පන් පන්තිය සම්පූර්ණයෙන්. මොකද හේතුව රාජපක්ෂ බසිල් රාජපක්ෂ 2005 වෙනකන් එයා දන්නවා පස් වැලි ගල් ජාවාරම් කාරෝ කණ්ඩායමක් හැදුවා. ඒ කණ්ඩායම තමයි මේගොල්ලෝ බලයට පත් කරන්න වීදම් කරන්නේ. ඒ වගේම දැන් මේගොල්ලෝ අලුතෙන් බසිල් රාජපක්ෂ හදනවා කැලෑ ඇලිගන්න ජාවාරම් කාර කණ්ඩායමක්. ඒ නිසා ඒ කණ්ඩායම එකතුලා ජාවාරම් කාර එක්ක වෙලා මේ රට සූරාකන එක වළක්වා ගත යුතුයි. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන් මේ අවස්ථාව තීරණාත්මක අවස්ථාවක්. මේ අවස්ථාව දැන්වත් අවදි වෙලා තමන්ගේ දරුවන් අනාගතයක් නැති රටක් හදන මේ කණ්ඩායමට විරුද්ධව අපි කළ හැකි ප්‍රජාතන්ත්‍රවාද රැග්ගීමට කළ හැකි සුළු හරි කාර්යයක් කරන්න ඉදිරියට එන්න කියලා තමයි අපි ආයතන කළේ. බොහොම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.